ඉදමිලේ මොකෝ ඉන්න මේ දස්සල ඉතින් මේ තත්ත්වෙත් එක්ක මේ දවස්වල නිරෝධායන නීති යටතේ ගෙදරටලා ඉන්නා. ඒක තමයි මේ දවස්වල වෙන්නේ. ඊට අමතරව පහුගිය කාලෙක ගත්තම නම් ඇත්තටම මේ කොවිඩ් එක අපිට සෑහෙන ප්‍රශ්න තිබ්බා. අපි විමුක්ලා දන්නවා ඉතින් අන්තිමේ ජෙනරලි අපි හැමෝම දන්න දෙයක් මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන කට්ටියට සෑහෙන ගැටලු තිබ්බනේ. ඉතින් අපිට ඕන විදිහට ඕන තැන්වල ඕන ඕන්ලාට යන්න පුළුවන් කම නැති වෙච්ච එක හින්දා ඒ හින්දා ඉතින් ගොඩක් ප්‍රශ්න තිබුණාට යම් යම් රාජකාරී පර්යේෂණ වැඩ වගේම වෙනත් රාජකාරී ගෙලීගෙන ගියා. ඒ හින්දා ඉතින් සාමාන්‍ය විදිහට යම් යම් වැඩ ප්‍රමාණයක් කෙරුණා. හැබැයි ඉතින් මේ දවස්වල ගෙදරටලා ඉන්නවා. බත් කූරෝ ගැන ඉගෙන ගන්න පටන් ගත්තේ ඒ වගේ දෙයකට ඉන්වෝල්ව් වෙන්න හිතුනේ කොහොමද කියලා මේ දැනගන්න පුළුවන්. මෙහෙමයි අර ගොඩක් කට්ටිය වගේ මමත් මේ පටන් ගත්තේ කුරුල්ලන්ගෙන්. සහ එතුමියොත් පටන් ගත්තේ ෆොග් එකේ. මේ ෆොග් එකත් එක්ක තමයි මම ශේෂ්ත්‍රේ කොහොමද කියන්නේ ABC අයන්න කියුවේ යම් මට්ටමකට හරි ෆොග් එකත් එක්ක. මොකද මං ෆොග් එක ජොයින් වෙන්නේ 2003 කියන්නේ මම 8 වසරේ ඉන්නකොට. ඊට පස්සේ එතකොට ඉතින් අර මුකුත් නෑ. මම දන්නේ මාගව සිරලක් කුරුල්ල පොත තිබ්බා මට පුළුවන් ගෙද්ද ඉන්න කුරුල්ල ටික කියාගන්න. ඒ මට්ටමේ ඉඳලා තමයි ඒ ගමන පටන් ගත්තේ. ඉතින් ඒකේ එක්තරා කාලයකට ආවට පස්සේ ෆොග් එකත් එක්කත් යම් ඉතින් ඒ කාලේ අපි ඉතින් ශිෂ්‍යෝ විදිහටනේ පාසල් මේ ස්කෝලේ යන ළමයි විදිහට ෆොග් එකේ මහ ලොකු දෙයක් අපි කළේ නෑ. ඉතින් මම හැමදාම ලෙක්චර්ස් වලට එනවා. ඇවිල්ලා අහන් ඉන්නවා කියන දේවල් සමහර ඒවා මට තේරෙන්නේ නැහැ. එහෙම කාලයක් ඒ කාලේ. ඊට පස්සේ ඒ ගමන එහෙම ඇවිල්ලා එක්තරා කාලයකට ආවට පස්සේ මේ බයෝඩයිවර්සිටි ගැන ඉගෙන ගන්න ඕනේ නැත්තම් රිසර්ච් කෙනෙක් වෙන්න ඕනේ කියන උනන්දුව ඇති වෙන්නේ ලෙවල් පන්තිවල ඉන්නකොට. ස්පෙෂලි ටැක්සොනොමි ගැන සුබේදු විද්‍යාව කියන කතාව ගැන ඉගෙන ගන්න ඕනේ කියන කතාව ආවේ ඒ ලෙවල් පන්තිවල. ඒ ආවට පස්සේ ඒකත් එක්ක ඊළඟට මම ඒ ලෙවල් ඉවර වෙනකොට ජොයින් වෙනවා YB එකත් එක්ක. නැත්නම් යංග බයොලොජිස් ඇසෝසියේෂන් එකත් එක්ක ජොයින් වෙනවා 2008 ඒ ලෙවල් ඉවර වෙච්චකම. එතනින් තමයි වත්කූරෝ ගැන කතාව පටන් ගත්තේ. හැබැයි වත්කූරෝ ගැන පටන් ගත්තේ වැඩ කරන්න පටන් ගත්තේ ඇයි වැඩ කරන්න කියලා කිව්වොත් ඒකට අර නිකන් මේ එහෙම උත්තරයක් කියලා එකක් නැහැ. ඒක එහෙම මේ කියන්න තරමේ උත්තරයක් නැහැ. හැබැයි පසුබිම් කතාව ගත්තම එතන YB එකේ ගත්තම මේ මමත් අපි ශේෂ්ත්‍රයේ වැඩ කරන කට්ටිය මේ තමයි නංගිද මල්ලත් දන්නවා ඇති මේ ඔය තලින්ද කසුන් අයියලා ඒ වගේ ශේෂ්ත්‍රයේ සෑහෙන එක්ස්පීරියන්ස් තිබ්බ කීපර් කෙනෙක් මමට මම ඉන්න කාලේ YB එකේ හිටියා ඇක්ටිව්ලි. ඒගොල්ලොත් එක්ක තමයි මම මේ ඉගෙන කියාගෙන පටන් ගත්තේ. ඒ වෙලාවේ තිබ්බ එක දෙයක් තමයි මේ ඒ කාලේ වෙනකොට ඇත්තම ලංකාවේ වත්පුර ගැන මහලකු දේවල් කරලා තිබ්බේ නැහැ. නෑ මහලකු දේවල් කරලා තිබ්බේ නැහැ කියලා කියන්න ඕනේ නෑ. යම් ප්‍රමාණයක් වැඩ කරලා තිබ්බේ. හැබැයි මහලකු දේවල් දැනගත වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපි ශේෂ්ත්‍රයේ වැඩ කරන අය අතර වුණත් වත්පුර ගැන තිබ්බේ බොහොම පොඩි මේ එක්තරා පරිමිත දැනුමක් විතරයි. ඉතින් ඔය කාලේ ඔයගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන් මේ. ඕ. මට හොයාගන්න බෑ. මේ හතයි. මෙන්න මේ පොත. මෙන්න මේක ලංකාවේ වත්කුරු පිළිබඳව මුලින්ම ආපු ශේෂ්ත්‍රාත් පොත. මේක පබ්ලිෂ් වෙනවා 2006. ඒත් මේක තමයි අතම අපි පටන් ගත්තා. මේකත් එක්ක මේ ඒ කාලේ තිබ්බ දේ තමයි මේ අපි ගොඩක් ඉතින් ශේෂ්ත්‍රයේ හැම සතා ගැනම අර කිව්වාගේ හැම සතා ගැනම අපි පොදුවේ ආවෝ මේ ආසාව තිබ්බට එක කාලයක් වෙනකොට ආවා මේ මම අර පොදුවේ හැමදේම බලපු හින්දා වත්කුරු ගැනත් බැලුවා. හැබැයි වත්කුරු ගැන පොදුවේ වැඩ කරපු කට්ටිය මහ ගොඩක් හිටියේ නැහැ. ඉතින් මම දිගටම ඒක හිටපු හින්දා එක්තරා තැනකට ආවා මම වත්කුරු ගැන ටිකක් වැඩිපුර දැනගෙන හිටියා වටේ පිටේ හිටපු විදිහට වඩා. ඕක ඉතින් දිගටම ගිහිල්ලා එක්තරා කාලෙකදී මට තේරුම් ගියා මේ ශේෂ්ත්‍රයේ ගොඩක් දේවල් තේරෙලා නැහැ කියන කතාව. එහෙම තමයි පොඩ්ඩක් මේ ආවේ. එහෙම ඒ වුණාට නිකන් වත්කුරු ගැනම ඉගෙන ගන්නවා මේක ගැනම රිසර්ච් කරනවා කියලා එහෙම මේ මේ දතකට මැදගෙන ආපු ගමනක් නෙවෙයි මේක. එක 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 සුවිශේෂී සම්දිස්ථානයක් ටර්නින් පොයින්ට් එකක් වෙච්ච එකක් තමයි 2012 අවුරුද්දේ අපි මේ බොහොම මේ අපි කීප දෙනෙක් එකතුලා සිරිපාද නගින්න ගියපු ගමනකදී මට හම්බ වෙනවා මේ අවුරුදු 150කින් විතර ලංකාවේ රෙකෝඩ් වෙච්ච නැති වත්පුරේ සිංහල එස්ටස් ඔරියන්ටාලිස් කියලා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා එමරල්ඩ් ස්ප්‍රෙඩ් වින් කියන එකන එයාව හම්බ වෙනවා. ඒතකොට එයා නැවත සොයා ගැනීමක් කරනවා අපි ඒ අවස්ථාවේදී. ඒ සිද්ධිය යම් පමණකට සෑහෙන දුරට බලපෑවා. පස්සේ කාලේ මේකේ දිගටම ඉන්නේ. ඒ කියන්නේ ඒකත් එක්ක යම් කිසි ඒක ටර්නින් පොයින්ට් එකක් වුණා. මොකද ඒක යා සිග්නිෆිකන්ස් සොයා ගැනීමක් මාගේ පළවෙනි රිසර්ච් පේපර් එක පළවෙනි ආටිකල් එක ඒවත් එක්ක මේ අර ඒක තවදුරටත් තාපිත වුණා. මේක මේ ශේෂ්ත්‍රයේ යම් කිසි දෙයක් කරන්න ඕනේ කියන එක.
ඉතින් එහෙම තමයි ඕකාවේ. ඕකාර මේ අද ඉඳන් මං වත් පුරගෙන පටන් ගන්නවා කියලා එකයි දෙකයි තුනයි කියලා පටන් ගත්ත ගමනක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. එහෙම කොහොමද? එහෙම කොහොමද? ශේෂ්ත්‍රයේ කට්ටිය අතර තිබ්බ සමාජ පසුබිම සහ මේ යම් යම් අපිට දකින්න ලැබිච්ච දේවල් එක තමයි ඔය ගමන ආවේ. කොහොමද ඉතින් ඕක හැම එකක්ම දැන් කුරුල්ලා ගිඳන් ගත්තත් ෆ්ලෝ එකටනේ යන්නේ. ඔය මුලින්ම යනවා කවුරු හරි බලනවා බලනවා එහෙම යද්දි දැන් 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 ලස්සන දේවල් ගොඩක් තියෙනවා නෙමෙයි අපේ වටේ. එතකොට එතනට ඇහැ යන්නේක එක්කෝ ඒක අර හුඟක් අයට යන්නේත් නැහැ නේ ඇහැ. ඔය එකක් මට හොඳට මතක දේවල් තමයි. දැන් මම පොඩි කාලේ මම පොඩි කාලේ කියන්නේ මම ශේෂ්ත්‍රයට මුල් කාලේ අපි ඔය මේ YB එකෙන් අපි සිංහලද එහෙම යනවා. සිංහලදී ගිහිල්ලා මම අර මගේ තියෙන ආසාවට මම බත්පුරෙක් වෙන්න ලඟ ගන්නේ ඇහුවොත් අයියේ මේ මොකද්ද කියලා ගොඩක් කට්ටියට කියන්න දෙයක් තිබුණේ නැහැ. ආ. ඒක මොකද මේගොල්ලෝ ඇත්තම එක දැනන් හිටියේ නැහැ. මොකද ඒක ඒ ශේෂ්ත්‍ර අත්පොත් ෆීල් ගයිඩ් පොපියුලර් වෙලා තිබුණේ නැහැ. මහා ගොඩක් දෙනා ගාව ඒක තිබෙත් නැහැ. ඉතින් එහෙම කාලයක්. ඉතින් ඒක එතනින් එතකොට එක තැනක දිනනවා. ඒක මා විසින්ම මම මේ ඉගෙන ගන්න ඕන තැනක්. අනේ self study කරලා මම මේ ඉගෙන ගන්න මට පොදුවේ හැම දෙයක් ගැනම ඉන්ට්‍රස්ට් එක තිබ්බ හින්දා මම මම කොහොම හරි සෙල්ෆ් ස්ටඩි කරලා ඊගෙන ගත්තා. ඒකත් එක්ක තමයි ඒක ස්ථාපිත වුණේ. මොකද ඒකේ එතකොට තමයි මම අර කිව්වේ එක ලෙවල් එකකට එනකොට ආවා. අර වට් මාත් එක්ක ඉන්න කට්ටියට වඩා මම ටිකක් වැඩිපුර ඒකෙන් දැනන් හිටියා. එහෙම තමයි ඕක මේ ආවේ. ඉතින් අර ඔයා කිව්වා වගේ මෙහෙ අර එහෙම මේ අර ෆ්ලෝ එකේ යනකොට නිකම්ම ආපු දෙයක් මිසක් මේ හිටලා පටන් ගත්තු දෙයක්වත් මේ අද ඉඳන් මේ හෙට ඉඳන් පටන් ගන්නවා කියලා ආපු ගමනක්වත් එහෙම එකක් නෑ. දැන් එහෙම එහෙම ගිහිල්ලා ෆ්ලෝ එකේ ගිහිල්ලා වත්කෝර බල්ලා පේපර්ස් කීයක් විතර දාලා තියෙනවද ඇයි දැනට? අවන්නේ ඇත්තම නේද වත්කෝර වල මහ ලබු පේපර්ස් ප්‍රමාණයක් කරලා නැහැ මම. මම හිතන්නේ මගේ මුළු ඔක්කොම මොනවා හරි කරලා තියෙන පේපර්ස් ඔක්කොම ටික එකතු කළා මේකෙන් මම හිතන්නේ 5-6 වත්කෝරන් සම්බන්ධ කරලා තියෙන ඇත්තම ගත්තා. මේ ඒ උනාතර ඔය කියනවා ඒක කොහොමත් අර ඒක එක ගානකට ආවට පස්සේ විශේෂයෙන් යම් පරණත ප්‍රමාණයකට ආවට පස්සේ අර හැම පුංචි දෙයකටම පේපර් දාන මානසිකත්වයෙන් යනවනේ. ඒක ගියාට පස්සේ මේ එහෙම නිකන් පේපර්ස් පස්සේ පන්නගෙනම වැඩ කරපු කාලයක් තිබුණේ නැහැ. හැබැයි එහෙම ඉන්ඩිවිජුවලි නම්බර් ඔෆ් පේපර්ස් කියන එක අපි හිතුවේ නැතත් අපි පේපර් සංඛ්‍යාව කියන එක සම්පූර්ණයෙන් අමතක කළත් ඒකේ යෙදිලා ඒකත් එක්ක ඒක ඒකට කරපු වැඩ ප්‍රමාණය නම් සැහෙන විශාලයි. ඒක වෙන වෙන විදිවලින් ඒ වැඩ එළියට ආවා. හැබැයි research papers වත් publications වත් කියන නම්බර් එක ගත්තම මම හිතන්නේ මහ ගොඩක් තියෙනවා කියලා. මම දැන් මතක ගන්නවා. ඒ වුණාද ඒකෙන් අපිට දෙන content එක එන ලොකු දෙයක් තියෙනවානේ යමිලයිගේ. ඇත්තටම මේ මම දකින හොඳම දේ පොත. يعني ඒකෙන් තමයි මම දන්නේ දැනට ලංකාවේ ඉන්න dragon flies ලා ඉගෙන ගන්නවා නම් basic පටන් ගන්න එතන. ඉතින් ඒක මාව වටිනවා. දැන් ඔහොමම papers 5යි හරි 6යි හරි කොහොම හරි ගිහිල්ලා අන්තිමට දැන් මේ ළඟදී එකක් දානවනේ අයියා. සුවිශේෂී එකක්. ඉතින් මේ කොහොමද ඉතින් දැන් මම ආසේ දැනගන්න ඇත්තටම මම යමිලයි හම්බුනේත් නැහැ. ඕක හම්බුනාට පස්සේ හම්බේ නිදියක් තිබෙත් නැහැ නේද? කොහොමද කතාව? ඔක වටන් ගත්තේ? ඕක එහෙම් පිටින්ම හම්බයක්. මේක තමයි ඕකේ මේ ඕකේ ඕක අර වෙන කියන දෙයක් නෑ. ඔකට ඕක එහෙම් පිටින්ම හම්බයක්. මොකද මේ ඕක හම්බ වෙන්නේ ඔගේ සම්පූර්ණ කතාව කියනවා නම් ඕක හම්බ වෙන්නේ මේ අප්‍රේල් මාසේ 12 වෙනිදාවක 2015 ඒ කියන්නේ අවුරුද්දට කලින් දවසේ 13 මේ පලන අවුරුදුනේ වඩුවර කලින් දවසේ යාළුවෙක්ගේ ආච්චි අම්මා කෙනෙක් නැති වෙලා මම මලගෙදර ගියා. හරි. එතකොට ඔය මලගෙදර ගිහිල්ලා එනකොට තමයි ඔය පර්ටිකියුලර් සතාව මට හම්බුනේ. ඒ සතා ඇත්තටම වාහනයක වැදලා එන්න ඕනේ. වෙන මට හිතා ගන්න විදිහ නැහැ. මොකද මේ කුඹුරක් මැද්දේ තිබ්බ පාරක බිම පාරයිනේ වැටලා හිටියා. එතන. ඉතින් ඒක සම්පූර්ණ හම්බයක්. බස්සුත් නැති දවසේ මේ පිටකොටුවේ වාත වේවි ඉන්නලා බස් එකක් හොයාගෙන වැලිවේරියට ගිහිල්ලා යාළුවෙක්ගේ මලගෙදර ගිහිල්ලා එන ගමන් තමයි ඕක හම්බ වෙන්නේ. එතකොට ඕක ඒ වෙලාවේ මොන යම් හෝ හේතුවක් හින්දා මොකක් හරි ඒ කෝඉන්සිඩන්ස් එකක් හින්දා ඒක ඒ වෙලාවේ මට හම්බ වෙච්ච හින්දා හොඳයි. මොකද නැත්තම් එදා මෙදා තුර ඉතිහාසයේ ඊට පස්සේ දැන් අපි මම ඒ වෙන පැය 2015 කියන්නේ මම සාමාන්‍යයෙන් වත්කුරගෙන් ටිකක් ගැඹුරෙන් වැඩ ගන්න පටන් අරගෙන අවුරුදු 4ක් විතර ගිහිල්ලා. එතකොට ඒ පළවෙනි අවුරුදු 4 සහ ඊට පස්සේ එදා මෙදා තුර ගත වෙච්ච අවුරුදු 6 විතර කාලය ඇතුළත ඊට පස්සේ කවදාවත් ඕක හම්බුනේ නැහැ. ඒක ඒ හම්බේ ඒ වෙලාවේ මොන යම් හෝ විදිහකට සිද්ධ වුණාම තමයි. එතන මෙහාට ඉතින් ඕක නැහැ. එහෙම තමයි හම්බුනේ. ඊට පස්සේ තාතාව කොහොමත් මේ
ඩැමේජ් ලා ඇබ්ඩොමන් එක එහෙම කැඩලා තිබ්බේ. ඊට පස්සේ මේ පින්තූල් ටිකක් ගන්නවා කියලා අරගෙන එහෙමම මේ පස්සේ ඊට පස්සේ අපි සෑහෙන දැන් ලං කපුරාම පරීක්ෂණ කරනවා. එතකොට පිටරනකොට මේ දැන් මේ දැන් මෙයාට අග්ගාල වෙනස් කියලා අන්නගත්තට පස්සේ මෙයා පිළිබඳව දිගටම අවධානයෙන් හිටියා. හැබැයි කවදාවත් හම්බුනේ නැහැ. ඊට පස්සේ එහෙම එහෙම ඉඳලා තමයි අන්තිමට ඔක නව විශේෂයක් විදිහට හඳුන්වා දීලා ඉවර කරනවා කියලා ඒ පේපරේ දැම්. ඒකේ හොඳේ තියෙන්නේ ඒකේ ඒ කණ්ඩායමේ තියෙන එක ටිකක් ඒක ලක්ෂණයක් තමයි මැක්‍රෝමියා කියන ජීනස් එක ගත්තම ඒකේ මේ එක ස්පෙසිමන් එකයි ඉන්නේ මේ පිටික සතාගේ. හැබැයි ඒ ජීනස් එකේ ඉන්නවා අපිට තව විශේෂ දෙකක් ලංකාවේ. ඒ විශේෂ තුන ගත්තම ඒගොල්ලන්ගේ පැහැදිලිව වෙනස් වෙන ස්ට්‍රක්චරල් කැරක්ටර්ස් තියෙනවා. හරි, එන්සා එක ස්පෙසිමන් එක වුණා කියන එක එච්චර ඉෂුව එකක් වුණේ නැහැ. මොකද ඒක අර නිකන් කෙලින්ම මේ සීබ්‍රාවෙකුයි ජිරාෆ් කෙනෙකුයි වගේ වෙනසක් ඒක. කිසිම මේ ඉෂුව එකක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔය මොලෙකියුල බලලා නිකන් අර එලියෙන් බලලා කියන්නේ බැරි ස්පීසීස් එකක්. එහෙම ගැටලුවක් තිබ්බ තැනක් නොවන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඩ්‍රැගන් සයිස් වගේ සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඒ වගේ වෙන අවස්ථා තියෙනවා තනි ස්පෙසිමන් එකෙන් ඩිස්ක්‍රයිබ් කරන්නේ. හැබැයි ගොඩක් වෙලාවට අර වගේ නිකන් අපි ඩ්‍රැගන් සයිස් අය බලන ස්ට්‍රක්චරල් කැරක්ටර්ස් ටිකක් තියෙනවා මේ අපි ඒනල් අපෙන්ඩේජස් කියලා එහෙම කියන රිප්‍රොඩක්ෂන් වලට පාවිච්චි වෙන කැරක්ටර්ස්. ඒ දේවල් වල ස්ට්‍රක්චරල් ඩිෆරන්ස් එකක් තියෙනවා නම් මම ඒ කියන්නේ ඩිෆරන්සස් කීපයක් එකක් නෙවෙයි කැරක්ටර්ස් කීපයක් තියෙනවා නම් ඉතින් ඔබ්වියස්ලි ඒක මේ ඒක ලොකුවට ක්වෙස්චන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම දෙයක් තිබ්බ නිසා ගැටලුවක් වුණේ නැහැ. මොකද බැලු බැලමට වාට පේන මේ වෙනස්කම් 7-8ක්ම තියෙනවා ඒ සතා සහ ඒකට කිප්පෙම යන ඊළඟ එකනත් එක්ක ගත්තා. ඒ ජීනස් එකේ සාමාන්‍යයෙන් අපේ මේකට අපේ normal dragon flies ලගේ තියෙන importance එකදම තියෙන නැත්නම් මොකක් හරි වෙන specific මොන හරි දෙයක් තියෙනවද මිලයි ඒ අදාළ ජීනස් එකේ ඉන්න impact එකට? මෙහෙමයි අපි ecologically හිතුවොත් අපි environmental පැත්තෙන් හිතුවොත් එහෙම දෙයක් නැහැ. එතකොට ඒක පොදුවේ dragon fly අනික සාමාන්‍ය සතුන්ගේ තියෙන වැදගත්කම තමයි තියෙන්නේ. හැබැයි අපි ඩයිවර්සිටි පැත්තෙන් ගත්තම ඒක ටිකක් වෙනස්. මොකද දැන් ඔය ජීනස් එකේ අපි දැන්ට දන්න විශේෂ තුනයි ඉන්නේ. ওই විශේෂ තුනෙන් තුනම ලංකාවට එන්ඩෙමික්. ඒ තුනම ලංකාවේ විතර හැම්බෙලා තියෙන්නේ. ඒකෙත් මැක්‍රොමියා සෙලනිකා කියලා විශේෂයක් ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රූස කියලා අපි කියන එක නේ. එයා ටිකක් සාමාන්‍යයෙන් ටිකක් කොමන්. තෙත් කලාපේ අත්මැදි කලාපේ දෙකේම වගේ සාමාන්‍යයෙන් හම්බ වෙනවා. හැබැයි ඊට පස්සේ ඉන්නවා මැක්‍රොමියා ෆ්ලින්ටි කියලා විශේෂයක්. ඒක දැනට වාර්තා ගත්තම 1970 ඔය වගේම තනි ස්පෙසිමන් එකක් එකපාරක් කලෙක්ට් කරපු එකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙයා. එතකොට එහෙම ගත්තම ඒ කියන්නේ ජීනස් එකේ ස්පීසීස් 3යි ඉන්නේ. ඒ ස්පීසීස් 3න් දෙකක්ම මේ වෙලාවේ වාර්තා වෙලා පබ්ලිෂ් වෙලා තියෙන එක රෙකෝඩ් එකක් විතරයි. ඉතින් අපි බයෝඩයිවර්සිටි පැත්තෙන් නැගෙන ෆයි ඩයිවර්සිටි එක එහෙම නැත්නම් කන්සර්වේෂන් පැත්තෙන් ගත්තම ඊටාම දුර්ලභ අඩුවෙන් හම්බ වෙන රයා කන්සර්වේෂන් ඉම්පෝටන්ස් එකෙන් ඊටාම වැඩි ස්පීසීස් දෙකක් නියෝජනය කරනවා ඔය ජීනස් එක. ඊට අමතරව අනිත් එක්කන තෙන්ඩේ. එතකොට එහෙම ගත්තම ඒක ටිකක් මේ ඉම්පෝටන්ට් ජීනස් එකක්. මැක්‍රොමියා ජාතියෙවුන් කියන ඔය ටයිප් එකේවුන් අපි නිකන් අර අපි මම හැමතිස්සෙම කුරුල්ලොත් එක්ක කම්පයා කරනවා. මමත් කුරුල්ලෝ ගැන වැඩ කරපු කෙනෙක් ඉන්නවා. හැබැයි මේ කුරුල්ලොත් එක්ක කම්පයා කළාම නිකන් අවුල්ස්ලා වගේ ජාතියක්. ඔය මැක්‍රොමියා කියන ජාතිය මොකද ඒ කියන්නේ? අවුල්ස්ලා අපි හැමතිස්සෙම දකින්නේ නැහැ. උන් නැත්තේ නැහැ. උන් ඉන්නවා. හැබැයි අපි හැමතිස්සෙම දකින්නේ නැහැ. සහ අපි හරි ඕමනාවෙන් ඒක පස්සෙන් ගිහිල්ලා බලන සයිස් එකේ ජාතියක්. කුරුල්ලන් සමාන කරන බුලන් ගෲප් ඒකේ හරියටම මේ අවුස්ස වගේ ජාතියක්. ඉතින් හිටියට දකින්නේ බොහොම කලාතුරකින් තමයි දකින්නේ. ඒකත් තරම ටිකක් වෙහෙසක් දරුවොත් තමයි බලා ගන්න පුළුවන්. අතට අපේ දේවගස අපි අඳුරන සොඳුරු මනුස්සෙක් ඇත්තම කිව්වොත් නම් අපි නෝමල් කතා කරනවා නම් එතකොට මම ඇත්තටම අමිලයට ඒකට ස්තුතියන් දෙනවා. මේ දෙවිස වගේ කෙනෙක් මේ වගේ දෙයක් මේවා කරන එක ඇත්තටම මේ කොහොමද වෙන්නේ කිය කියන්නේ මම ආසයි දැනගන්න. මම පර්සනලි ආසයි මාර ඉදිරිය දැනගන්න. මම දන්නේ අමිලයිගේ දේවගසක් අතර තියෙන මේ සම්බන්ධය කියන්නේ කොහොමද පටන් ගන්නෙ? ඇයි දේවගස වෙන්නේ ඔතෙන්ට? එහෙම මමයි දේවගස අතර තියෙන සම්බන්ධය ඇත්තටම පටන් ගන්නෙ 2000 මෙහෙමයි. මම පොඩි කාලේ නම් දේවගසව දන්නවා. මම පොගේ රප්පල් නම් දේවගසව දන්නවා. ඒක වීර කෝන් කියලා පුද්ගලයෙක් ඒව උගන්වන්නේ කොළඹ කැම්පස් එකේ කියලා මම දන්නවා. හැබැයි ඊට පස්සේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා සර්ත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ 2010 විතර වගේ 9-10 වගේ කාලේ. ඒ වගේ කාලේ මම පොග් එකට ජොයින් වෙනවා. ඒ කියන්නේ පොග් එකේ රිසර්ච් වැඩ වලට බර්ඩ් රින්ග් වලට ඒ වගේ දේවල් වලට ජොයින් වෙනවා 2009 ඉඳන්. ඒකට ඒ කාලේ ඉඳන් තමයි සර්වර් අඳුරගන්නේ.
තර්ත් එක ටිකක් කිට්ටුවෙන් වැඩ කරන්න පටන් ගන්න 2013 වගේ කාලේට ආවා. ඊට පස්සේ ධම්ම දාත්‍ර ඉතිහාසයේ හැමදාම සර්ත් එක අපි නිතරම ගැටිච්ච නිතරම සමීපව වැඩ කරපු බට්. එතකොට ඒ ගමනේ අතර මීට කලින් මම මේ වෙනත් අවස්ථාවක වෙනත් විශේෂයක් ඩිස්ක්‍රයිබ් කරපු අවස්ථාවක් තිබ්බා මේ මීට අවුරුදු දෙකකට ඉඳ කලින්. ඒ අවස්ථාවේදීත් මගේ පළවෙනි මේ ඕමනාව උනේ ඒ සතා සර්ගේ නමින් නම් කරන්න. නමුත් ඒක ඒ විදිහට යදුන්නේ නැහැ. මොකද ඒකේ පේපර් එක ස්තෝත මම නෙවෙයි, ඒක මේ වෙන කෙනෙක් තමයි ඒකේ මූලික කටයුතු කළේ. ඒ නිසා ඒ හින්දා ඒක එහෙම යදුන්නේ නැහැ. නමුත් ඊට පස්සේ ඒ කියන්නේ ඒක ඔළුවේ තිබ්බගෙන මම දන්න පුද්ගලයන් අතරින් සතෙක් නම් කරලා අපි සයන්ටිෆිකලි ඒ රෙකග්නිෂන් එක සහ ඒ එක්තරා විදිහකට අමරණීය කිරීමක්. මොකද සයන්ටිෆික් නේම් එකක් වෙනස් වෙන්නේ නැහැ. ආව දැම්මට පස්සේ සයන්ටිෆික් නේම් එක නම තමයි. කවදා හරි විශ්තින වලින් වෙලා ප්‍රශ්නයක් වුණොත් ඇරෙන්නේ. ඉතින් එහෙම රෙකග්නිෂන් එකක් වෙන්න ඕනි කියලා මම පුද්ගලිකව විශ්මේ විශ්වාස කරන පුද්ගලෙක් සහ මාත් එක්ක ඊටාම් කිට්ටුවෙන් වැඩ කරලා තියෙන අපි බොහොම සමීප ඊතරම වැඩ කරන කට්ටිය. පොදුවේ ගත්තමත් ලංකා පැත්තෙන් ගත්තමත් ලංකාවේ බයෝඩයිවර්සිටි ෆීල්ඩ් එකේ මම දකින විදිහට ඇකඩමික් කෙනෙක් විදිහට සහ ලංකාවේ බයෝඩයිවර්සිටි ගැන වැඩ කරන කෙනෙක් විදිහට මේ ටිකක් වෙනස් ගමනක් යන කොහොම මේ ටිකක් යුනික් පොසිෂන් එකක ඉන්න පුද්ගලෙක් අපි දකින විදිහට. මොකද මම සර්ගේ දකින ලොකුම දේ තමයි සර් අර මේ සර් කවදාවත් අපි ගොඩක් එන්වයරන්මන්ට් ගැන වැඩ කරන කට්ටිය ගොඩක් බයෝඩයිවර්සිටි ගැන වැඩ කරන කට්ටියගේ අපි පොත් දකින එක ටිකක් නෙගටිව්ම කියන්න බෑ. හැබැයි නමුත් එක මේකක් තමයි බොහොම මේ ටිකක් ඉමෝෂනල් වැඩ කරනකොට. හරි ඉමෝෂන්ස් මත බේස්ලා තමයි හැමතිස්සෙම ඩිසිෂන්ස් ගන්න. එහෙම ගතියක් තියෙනවා. නමුත් හැමතිස්සෙම එහෙම නෑ. සර් හැමතිස්සෙම කතා කරන්නේ හැමතිස්සෙම මේව කරන්නේ මේ evidence based science based approaches වලට යන්න ඕන කියන conservation එක. දැන් අපි evidence වලින් මොකද්ද අපිට පෙන්වන්නේ? අපි ඒකත් එක්ක අඳුන කරන්න ඕන කියන්නේ. මම සර්ගේ මේ මම දැකලා තියෙන මම අහලා තියෙන ඉතාලම මේක මේ කතාව කියවෙන්නේ 2010 රජාට කැම්පස් එකක් තියෙන කරපු වර්ක්ෂොප් එකක. මම මේක නිකන් සපෝට් කරන්න ගියා මේ මුන්දල ඒ කතාවේ ඒ එහෙම කියපු ගමනක සර් කියපු එක කතාවක් මම මේක වෙන්ටැන් වලත් කියලා තියෙනවා. මම හිතන්නේ මේ අපි conservation වලට එන්න ඕනේ හදවතින්. හැබැයි conservation කරන්න ඕනේ මුලින් කියන්නේ. ඒ approach එක මම දැකලා තියෙන බොහොම මේ ඒක මම එදා මෙදාත් හැමදාම මගේ නියන් අර වන්න කියක් වගේ මම ඔළුවේ තියන් හිටපු කතාවක්. ඒ වගේ approach එකක් කරන ගන්න ලංකාවේ අපි දකින academic කෙනෙක් විදිහට සහ researcher biodiversity conservationist කෙනෙක් විදිහට සෑහෙන contribution එකක් කරපු පුද්ගලෙක්. ඉතින් ඒ recognition එක දෙන්න ඕනේ. ඒක එන විවාදයක් නෑ. සහ පුද්ගලිකව මට ගොඩක් උදව් කරලා තියෙන මගේ ජීවිතේ පහුගිය අවුරුදු 10 7 8 කාලය ඇතුළත සෑහෙන දේවල් වලින් පිටිපස්සෙ හිටපු පුද්ගලෙක්. ඉතින් ඒ හින්දා ඒක එහෙම වුණා. ඒකේ මම හිතන්නේ ඒක තමයි ඒ කියන්නේ මම මේ ඒ වෙලාවේ මට ඒක මේ කිසිම වෙලාවක ඒකට ඩවුට් එකක් තිබුණේ නැහැ. ඒක මම එක්තරා අවස්ථාවකදී නම දානවා කියලා හිතුවා. ඒක එහෙමම තමයි. අයියා කියුවනේ අයියා රීඉන්ට්‍රොඩියුස් කරා මේ රීඩිස්කවර් කරා ස්පීසීස් එක දැන් තව එක්කෙනෙක් දාලා තියෙනවා. එතකොට අයියා රීඩිස්කවර් කරේ අරයා විතරද නැත්නම් තව ඉන්නවද අයියා රීඩිස්කවර් කරපු හෝ ගගන් ෆ්ලයිස් එක පැත්තෙන් ගත්තම දැනට පබ්ලිෂ් කරලා තියෙන්නේ එයා විතරයි. තව වාර්තා කීපයක් එන්න නියමිතයි. ඒවා ඉතින් එනකොට බලන්න. වැඩ කීපයක් කියන්නේ පහුගිය කාලේ මගේ රිසර්ච් වල වැඩ සහ ඒ සියලු දේවල් වල මේකක් විදිහට වැඩ කීපයක් ඉදිරිගෙන ගියා. පොඩ ඒවා ඊළඟ කොපියේදී බලමු. අපි තව මාස කිහිපයක් සමාල කතා ගන්න පුළුවන්. ඉන්න බලාගෙන ඉන්න. දැන් ඇත්තටම දැන් ඕක මම මේ මේකෙන් බලන කට්ටිය දැනගන්නත් ඕන දෙයක් හින්දා මම මෙතෙන්ට එන්නේ. දැන් ඩ්‍රැගන් ෆ්ලයිස් ලා කොහොමද ඇත්තටම මේ ලංකාවේ කොහොමද කොච්චර වැදගත්ද? ඒ කියන්නේ මට ඕවර්ඕල් පොඩි අයිඩියා එකක් දෙන්න පුළුවන් නම් මේ ලංකාවේ ඩ්‍රැගන් ෆ්ලයිස් ලාගේ ඉම්පෝර්ටන්ස් එකයි මොකද්ද? ඇයි ඇත්තටම එයාලගෙන ඉගෙන ගන්න ඕනේ? එයාලගේ වැදගත්කම එයාලා ලංකාවේ කන්සර්වේෂන් වලට කොහොම ඉම්පැක්ට් එකක්ද තියෙන්නේ? ඒ වගේ දේවල් ටික කමිල අයියේ පොඩ්ඩක් කිව්වොත් කොහොමද? මෙහෙමයි ඩ්‍රැගන් ෆ්ලයිස් ගත්තම මම හිතන්නේ ලංකාවේ අපි පොදුවේ ලංකාවේ දැන් අපි හැමදෙස්සෙම වැඩ කරන අපි අහලා තියෙන කට්ටියනේ කුරුල්ල වගේ සත්තු. හැබැයි එහෙම ගත්තම දැන් වර්ටිබේට්ස් අතෑරියම ඊළඟට අපි ඉන්වර්ටිබේට්ස් අත આવොත් ෆෝන පැත්තෙන් ලංකාවේ වැඩිපුරම වැඩ කරලා තියෙන වැඩිපුරම යාවත් කාලීන වෙච්ච අප්ඩේට් වෙච්ච දැනුමක් තියෙන කණ්ඩායම් දෙකෙන් එකක් තමයි බත්පුව. ඩ්‍රැගන් ෆ්ලයිස්. බටර්ෆ්ලයිස් ලා අනිවාර්යයෙන්ම පළවෙනි තැන. කෘමි
ලෝකෙ ගත්තම බටර්ෆ්ලයිස් එකෙන් සෑහෙන වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා මෑත කාලෙත් පිරීගෙන යනවා තවමත් ඉස්සරහටත් වෙයි ඒක තියෙනවා ඊට පස්සේ ලංකාවේ වැඩිපුරම බයෝඩයිවර්සිටි පැත්තෙන් වැඩ කරලා තියෙන ඉන්සෙක්ට් ගෲප් එක තමයි ඩගල් පැත්ත තව ගෲප්ස් ගොඩක් තියෙනවා අයිට දැන් භූමිය හැම ගත්තම ඒව ගැනත් පර්යේෂණ කරීගෙන යනවා කීප දෙනෙක් හරි ඉතින් ඒ වගේ තව ශේෂ්ත්‍ර තියෙනවා හැබැයි පර්යේෂණාත්මක පර්යේෂණ පැත්තෙන් ගත්තම ඩ්‍රැගන් ෆ්ලයිස් එකෙන් සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා හැබැයි අනිවාර්යයෙන්ම අපි කරලා තියෙනවා වගේ තව කීප ගුණයක් කරන්නත් තියෙනවා ඩයිවර්සිටි පැත්තෙන් ගත්තම අපිට ඉන්නවා ලංකාවේ මේ වෙනකොට ඔය නැවත අලුතෙන් හොයාගත්තු ස්පීසීස් එකත් එක්ක ඩිස්ක්‍රයිබ් කරපු ස්පීසීස් 131ක් හරි එතකොට ඒ 131කින් අපි එන්ඩෙමික්ස්ලා ඉන්නවා 58ක් ඒකත් එක්ක එන්ඩෙමික් කියලා අපි ස්පීසිස් ලෙවල් එකේ එන්ඩෙමික් කට්ටිය සබ් ස්පීසිස් විදිහට එන්ඩෙමික් වෙච්ච තව කීප දෙනෙක් ඉන්නවා ඔය ටික ඔක්කොම ගත්තම ඩ්‍රැගන් ලංකාවේ ඉන්න ඩ්‍රැගන් ෆ්ලයිස් එකෙන් 50ක් ලංකාවට එන්ඩෙමික් සබ් හරි බයෝඩයිවර්සිටි පැත්තෙන් ගත්තම ලංකාවේ කියන රටක් විදිහට බයෝඩයිවර්සිටි පැත්තෙන් සම්පූර්ණයෙන් ගත්තමත් එතන සෑහෙන ඉම්පෝටන්ට් එකක් තියෙනවා ඒකත් එක්ක ඊළඟට එන්නේ තමයි වැඩි එන්ඩෙමික්ස් ප්‍රමාණයක් ඉන්නවා කියන එකත් එක්ක මේකේ සෑහෙන ලොකු මේ බයෝජියෝග්‍රැෆිකල් පැත්තෙන් ගත්තම බයෝජියෝග්‍රැෆි නැත්නම් භූජෛව විද්‍යාව පැත්තෙන් කියන සබ්ජෙක්ට් එක පැත්තෙන් ගත්තම බයෝජියෝග්‍රැෆි පැත්තෙන් ගත්තම සෑහෙන ඉන්ට්‍රෙස්ටිං පොයින්ට්ස් කීපයක් තියෙනවා ඉස්සරහට වැඩ කරගෙන යන පොයින්ට් කීපයක් ඉතින් ඒ වගේ ඇන්ගල් එකකුත් තියෙනවා ඉකොලොජි පැත්තෙන් හිතුවම කොහොමත් මේගොල්ලන්ගේ තියෙන ප්‍රධාන වැදගත්කම් තමයි පොදුවේ බත් පුර ගත්තම පොදුවේ ලැගන් ෆ්ලයිස් ගත්තම මේගොල්ලෝ බොහොම හොඳ ඉන්ඩිකේටර් ස්පීසීස් ෆ්‍රෙෂ් වෝටර් ඉකෝසිස්ටම් ගැන කතා කරගන්න ෆ්‍රෙෂ් වෝටර් ඉකෝසිස්ටම් වල ඉන්න ඉන්වර්ටිබේට් ගෲප් වලින් ලේසියෙන්ම ස්ටඩි කරන ගෲප් පුළුවන් ගෲප් එක තමයි ලැගන් ෆ්ලයිස් එතකොට ආ ෆ්‍රෙෂ් වෝටර් ඉකෝසිස්ටම් එකක් ගැන වෙට්ලන්ඩ් එකක් ගැන නැත්නම් ස්ට්‍රීම් ඉකෝසිස්ටම් එකක් රිවර් ඉකෝසිස්ටම් එකක් ගැන වැඩ කරනවා නම් ඒකේ ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන් ගෲප් එකක් ලැගන් ෆ්ලයිස් ලා සහ ඒකේ ඉන්න හොඳම ඉන්ඩිකේටර් ගෲප් එකක් ඉන්වර්ටිබේට් අතර even wetland ecology වලට යනකොට මාළු උණ්ඩත් වඩා සමහරවල් ලේසි වෙන්න පුළුවන් මොකද මාළු කියන කතාව අතට බහලා බලන්න ඕනේ. නමුත් ඒකත් එක්ක ඉන්න ඩ්‍රැගන්ෆ්ලයි කමියුනිටි එක පිළිබඳව ඔයාලට යම් අවබෝධයක් ගන්න පුළුවන් ඒ අවට වැඩ කරන එක. ඒ වගේ ඉතින් අපි විද්‍යාඥයෝ විදිහට අපි පර්යේෂකයෝ විදිහට අපි රිසර්චර්ස් විදිහට බයොලොජිස්ට්ලා සූලොජිස්ට්ලා විදිහට හිතුවොත් මේගොල්ලන්ගේ සෑහෙන දේවල් තියෙනවා අපිට ගන්න පුළුවන් දේවල් සහ අන්පැත්තෙන් ඉන්සෙක්ට් ඉවලූෂන් කියන එක ගත්තම කෘමීන්ගේ පරිණාමය කියන එක ගත්තම ඒකෙත් සෑහෙන කතා කරන ගෲප් එකක් මොකද ගොඩක් පරණ ගෲප් එකක් ඉවලූෂනරි සාහන් පැත්තෙන් සෑහෙන මේගොල්ලන්ගේ විෂන් එක මේගොල්ලන්ගේ ෆ්ලයිට් එක ඒවා ඉවලූෂන් ඒ වගේ දේවල් ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා ලංකාවේ නැහැ පොදුවේ ඒ කියන්නේ මමත් බයෝඩයිවර්සිටි රිසර්ච් කෙනෙක් විදිහට මේකට එන්නේ මම මේක තියොලොජිකල් ඇන්ගල් එක පැත්තෙන් රිසර්ච් කරන කෙනෙක් නෙවෙයි හැබැයි ඒ ඩිසිප්ලින්ස් ගැන මම වැඩ කරන්නේ නැහැ හැබැයි අපි ගත්තොත් විශේෂයෙන් UK වල එහෙම UK US වල එහෙම යන සමහර රිසර්ච් තියෙනවා කෙලින්ම මේගොල්ලෝ විෂන් ඇන් ෆ්ලයිට් කියන දෙක ගැන විශේෂයෙන්ම සෑහෙන ඉන්ඩෙප්ත් යන රිසර්ච්. ඒ වගේ පැත්තක් ගත්තත් මේගොල්ලන්ට ගොඩක් දේවල් තියෙනවා අපිට ඉන්ට්‍රස්ටිං ඉගෙන ගන්න. එහෙම ඒ සියලු ඇන්ගල්ස් වලින් ගත්තම සහ ඉන්වර්ටිබේට් ගෲප් එකක් විදියට ඉන්සෙක්ට් ගෲප් එකක් විදියට සෑහෙන දේවල් කරන්න පුළුවන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් සහ අන් පැත්තෙන් කන්සර්වේෂන් පැත්තෙනුත් සෑහෙන කන්ට්‍රිබියුෂන් එකක් තියෙන ගෲප් එකක් මොකද අර මම කිව්වා වගේ 50ක් එන්ඩෙමික්ස් තව හොයාගන්න නියමිත නම් කරන්න නියමිත විශේෂ යම් ප්‍රමාණයක් ඉන්නවා අලුතෙන් වාර්තා කරන්න නියමිත විශේෂ කීපෙකුත් ඉන්නවා ඒ සියල්ලත් ගත්තම නම් අලුතෙන් නම් කරන්නේ අනිවාර්යයෙන්ම ඩෙෆිනිට්ලි ඔක්කොම එන්නේ මේ මේ වෙලාවේ අපිට තියෙන අන්ඩර්ස්ටෑන්ඩින් ගන්නවා මම ඒක හරිම අන්ලයික්ලි ඒ සතෙක් තව රටක හම්බ වෙන එක මොකද ඒකේ දැන් සමහර දැන් කන්සර්වේෂන් පැත්ත ගැන කතා කරලානේ දැන් මෑත කාලෙත් විස්තර කරපු සමහර විශේෂ ඉන්නවා අර අපි ගෙම්බෝ ගැන කතා කරනවා වගේ තමයි ඒ සමහර විශේෂ ඉන්නේ ශ්‍රීපාද කඳු වැටි විතරයි හරි එතකොට දැන් මේ අපි මම දැන් ඔය වීරකෝණි මැක්‍රෝමියා වීරකෝණි කියන විශේෂය එහෙම එකක් නෙවෙයි ඒක මම කියවනේ ඒක හම්බුනේ වැලිවේරි එතකොට ඒක බේසිකලි කොළඹට හම්බුන උදුරු ප්‍රදේශයක ඒක හම්බුනේ එතකොට ටෙක්නිකලි ඒ විශේෂය ඉන්න පුළුවන් ලංකාවේ වෙත්තෝණ කී ඕනෑම තැනක හැබැයි සමහර විශේෂ එහෙම නෑ ඒගොල්ලෝ ඉන්නේ ස්පෙસિෆික් ලොකේෂන්ස් වල විතරයි ඒ ලොකේෂන් වලින් විතරයි ඒ ජියෝග්‍රැෆිකල් ඒරියාස් වල විතරයි ඒගොල්ලෝ හම්බෙන්නේ. ඒතකොට කන්සර්වේෂන් ඇන්ගල් එකකින් බොහොම වැදගත්. තව අයියේ මේ දැන් අර කන්සර්වේෂන් වලට වැදගත්, ඒ කියන්නේ ඩ්‍රැගන් ෆ්ලයිස්ලා මාර වැදගත් නැත්තරම දැන් ඔය කියන කතාවත් එක්ක ලංකාවට. ඇත්තම කිව්වොත් දැන් එයාලට තියෙන ත්‍රෙඩ්ස් මොනවද අපේ? පොදුවේ නැත්තම් ලංකාවේ අනිත් බයෝඩයිවර්සිටි වලට තියෙන පොදුවේ බලපාන ත්‍රෙඩ් සියල්ල ඒ විදිහටම බලපාන. ඒක කිසිම වෙනසක් නැහැ. ඒක ඒ හැම එකම ඒ විදිහටම බලපානවා හැබිටට් ෆ්‍රැග්මන්ටේෂන් ඒ හැබිටට් ලොස් එක ෆ්‍රැග්මන්ටේෂන් එක ක්ලයිමේට් චේන්ජ් ඒ හැමදේම බලපානවා ක්ලයිමේට් චේන්ජ් විශේෂයෙන් බලපානවා මොකද
climate change එකටත් වඩා يعني climatic patterns වල change එක විශේෂම මේ මම දැන් අපි පහුගිය අවුරුදු කීපේ දැකපු දේවල් නේ ඔයගොල්ලෝ එම සිල්ලෙන් හිටියනම් ඔයගොල්ලෝ අවධානයෙන් හිටියනම් අනිවාර්යෙන් notice කරන්න ඇත සමහර දේවල් මේ monsoon එක එන්න ඕනේ වෙලාවට එන්නේ නැහැ monsoon එක වහින්න ඕනේ විදියට වහින්නේ නැහැ ඒකේ යම් යම් changes තිබ්බ පහුගිය අවුරුදු 10 15 ගත්තම ඉතින් ඒ දේවල් සෑහෙන බලපානවා මොකද මේගොල්ලන්ගේ life cycle එක කියන්නේ පැසත් එක අනිවාර්යෙන්ම ඒගොල්ලෝ හරිම seasonal මාරම seasonal ඒ season එක depend වෙන්නේ වැස්ස සහ වතුර තියනවා නැද්ද කියන එක මොකද මේගොල්ලෝ breed කරන්නේ වතුර හින්දා වතුර තියෙන කාලේ තමයි adult එකයි emerge වෙලා breed කරන්නේ එහෙම දෙයක් තියෙනවා ඉතින් එතකොට ඒකේ මොකක් හෝ වැස්සේ තියෙන pattern එකේ වෙනසක් තියෙනවා නම් වහින්න ඕනේ කාලේ වැස්සේ නැත්තම් වැස්සට පස්සේ බොහොම ඉක්මනට drive වෙනවා නම් වතුර පාරවල් ඒ වගේ සෑහෙන බලපෑමක් තියනවා කියලා අපිට assume කරන්න පුළුවන් අපි field එකේ දකින්න දේවල් තියෙනවා සමහරවල් සමහර seasons වල dragonflies දකින්නේ නැහැ මොකද වැස්සේ නැහැ හරි විදියට ඒ වගේ වෙච්ච අවස්ථා තියෙනවා ඒ හින්දා changing climatic patterns කියන එක බොහොම significantly බලපානවා ඒක long term එකේ දැන් අවුරුදු කීපයක් එක දිගට හරියට monsoon එක ආවේ නැත්තම් monsoonal patterns වෙනස් වුණොත් ඒකෙන් significant අඩුවීමක් populations වල එන්න පුළුවන් හැබැයි සමහර වෙලාවට ඒක දිගටම අවුරුදු කීපයක් එක දිගට වෙනස් වුණොත් local extinction සමහර populations වල වෙන්න පවා බලපාන ඉඩ තියෙනවා ඒ හින්දා ඒක සෑහෙන significantly බලපානවා අපි vertebrates එහෙම ගත්තම ඒ වගේ සතුන් වලට vertebrate කෙනෙක් ගත්තම ඒගොල්ලන්ට adapt වෙන්න යම් කිසි tolerance එකක් තියෙනවා ඒගොල්ලෝ අර තරම්ම මේ cycle එකත් එක්ක යන කට්ටිය නෙවෙයි මොකද ඒක මම කියන්නේ සමහර species ඉන්නවා ඔයාට අවුරුද්දේ මුළු අවුරුද්දේ දවස් 365න් දවස් 320ක් විතර ගියත් ඔයාට හම්බ වෙන්නේ නැහැ ඒක ඇඩල්ට් එක බලන්න පුළුවන් ඒ අදාළ කාලේ වැස්ස තිබ්බොත් ඒ සීසන් එකේ ඒ මාසයක් දෙකක් වගේ විතරයි ඇඩල්ට් එක හොඳට හම්බ වෙන්නේ මොන්සූන් පීරියඩ් එකේ සාමාන්‍යයෙන් වෙත්තොන් දැන් සිංහරාජ හිම ත්‍රිපාදයේ සිංහරාජ වගේ හම්බ වෙන ස්පීසිස් මොන්සූන් එක පුරාම දකින්නවා හැබැයි එකම විදිහට නෙවෙයි ඒක වගේ නම්බර්ස් හම්බ වෙන්නේ නැහැ සමහර එන්ඩෙමික්ස් ඇත්තටම මාසෙයි දෙකයි වගේ වෙන්න පුළුවන් ඉන්නේ අපිට හම්බ වෙලා තියෙන්නේ නිකන් අවුරුදු 10ක් විතර වැඩ කරලත් අපිට සමහර විශේෂ හම්බ වෙලා තියෙන එකපාරයි දෙපාරයි එහෙම දේවල් තියෙනවා. ඒ හින්දා ඒ climatic patterns වල වෙනස්කම් හරිම බරපතල විදිහට බලපානවා කියලා assume කරන්න පුළුවන් අපි දැකලා තියෙන field observations එක. ඊට අමතරව තියෙන significant issue එක තමයි ලංකාව පුරාම පොදුවේ තියෙන issue එකක්. Riparian vegetation එක අපි කරන disturbance. ඒක පොදුවේ habitat disturbance වලට අමතරව habitat fragmentation වගේ දේවල් වලට අමතරව ගඟවල් දෙපැත්තේ තියෙන මේ හැබිටට් එක ගඟවල් දෙපැත්තේ ඉන්න ගස්කොළන් කපන එක වෙට්ලන්ඩ් සයින් තියෙන රයිපේරියන් මේ වෙජිටේෂන් එක අයින් කරනවා නම් ඒ වගේ දේවල් සිග්නිෆිකන්ට්ලි බලපානවා මොකද ඩ්‍රයි සෝන් එකේ වුණත් සමහර විශේෂ වෙට්ටෝන් එකේ හම්බ වෙන සමහර විශේෂ ඩ්‍රයි සෝන් එකේ හම්බ වෙනවා ගඟවල් දෙපැත්තේ හොඳ රිවර්යින් එක තියෙනවා ඒක හරි ඒක අපි කුරුල්ලන්ගේ දකින දෙයක් කුරුල්ලන්ගේ උනත් අපි දකින්න දෙයක් තමයි වෙට්ටෝන් එකේ සෙන්ට්‍රල් හයිලන්ඩ්ස් වල ඉඳන් එළියට යන ගඟවල් දිගේ යම් කිසි එන්ඩෙමික් ප්ලා වෙට් මේ වෙට් සෝන් ස්පීසීස් ප්‍රමාණයක් හම්බ වෙනවා යම් දුරක් යනවා ඒක මේගොල්ලන්ගෙත් ඒ විදිහටම තියෙනවා හැබැයි ඒක වෙනස් වෙනවා ටක් ගාලා ඔයා රයිපේරියන් වෙජිටේෂන් එක අයින් කරලා තිබ්බොත් කොහරි එකදැයි ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් ඒක සෑහෙන සිග්නිෆිකන්ට්ලි බලපානවා වෙට් සෝන් එකේ වේවා ඩ්‍රයි සෝන් එකේ වේවා ගං විශේෂයෙන්ම ගංගා ආශ්‍රිත වින ස්පීසීස් වල පැවැත්ම බලපාන්නේ ඒකත් එක්ක තියෙන වෙජිටේෂන් එක ෂේඩ් එක ඒ වගේ දේවල් තියෙනවා නම් තමයි ස්පීසීස් සර්වයිව් වෙන්නේ මොකද මේගොල්ලෝ වෝටර් ක්වොලිටි වලට හරිම සෙන්සිටිව්. දැන් මේ වතුරේ තියෙන මේ ෆිසිකල් කිමිකල් දෙකේම ක්වොලිටිස් වලට හරිම සෙන්සිටිව්. ෆ්ලෝ එකට සෙන්සිටිව්. ඒ කියන්නේ ඒගොල්ලෝ බිත්තර දාන්නේ ඒගොල්ලෝ ලාවේට හම් වෙන්නේ ඒ වතුර පාරේ තියෙන සමහර මයික්‍රෝ හැබිටට්ස් වල විතරයි සමහර ස්පීසීස් වල ලාවේම හම් වෙන්නේ. ඉතින් ඒ වගේ බොහොම මේ ස්පෙસિෆික් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන ගෲප් එකක්. කොමන් ස්පීසීස් ඉන්නවා අර අපුට වගේ జాතිය ඕන් දෙයක් කාලා ඕන් දෙනකින් ඉන්න පුළුවන් ඒවා. හැබැයි එහෙම නැතුව ගත්ත සමහර එන්ඩෙමික් අපි එන්ඩෙමික් සා නැත්නම් රෙස්ට්‍රික්ටඩ් ඩිෆිකල්ස් තියෙන ඒ වගේ ස්පීෂීස් වලට යනකොට ඊට වඩා ගොඩක් සෙන්සිටිව්. ඒ හින්දා පොදුවේ තියෙන ප්‍රධානම ත්‍රෙට් තමයි ඔය ජෙනරලි තියෙන ත්‍රෙට් වලට අමතරව ක්ලයිමැටික් පැටර්න් එකේ තියෙන වෙනස්කම් සහ රයිපේරියන් වෙජිටේෂන්. මොනවා හරි වෙට්ලන්ඩ්ස් වල ස්ට්‍රීම්ස් වල දෙපැත්තේ තියෙන ගස්කොළන් කැපෙන එක ඒ වගේ දේවල් සෑහෙන බලපාන. ඇක්වටික් පොලූෂන් ඔබ්වියස්ලි බලපානවා. මොකද පොලූෂන් තියෙන තැන් වල ඉතින් හැම ස්පීෂීස් එකටම සර්වයිව් වෙන්න බෑ. අර කොළඹෝ අපේ මේ තියෙන කානුවල ඉන්න જાතිත් ඉන්නවා හැබැයි නිකන් අනිත් අත්තු ගත්තම ඒගොල්ලන්ට බොහොම හොඳ වෝටර් ක්වොලිටි ලෙවල් එකක් තියෙන්න ඕනේ කියන එක තමයි අපි ෆීල්ඩ් ඔබ්සර්වේෂන්ස් වලින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපි කවදාවත් ලංකාවේ
එහෙම ලොකුවට මේ මේ දේවල් ගැන පර්යේෂණාත්මක මට්ටමින් රිසර්ච් ලෙවල් එකෙන් මොකද ලොකුවට කරලා නැහැ. කීපයක් පොඩි පොඩි ස්ටඩීස් වෙලා තියෙනවා ඉන්ඩිකේටර් ස්පීසීස් විදිහට පාවිච්චි වෙන එක ගැන. හැබැයි නිකන් ඉන් ඩීටේල් ඉන් ඩෙප්ත් ස්ටඩීස් වෙලා නැහැ. හැබැයි අපිට ඔබ්සර්වේෂන්ස් වලින් පේන්නේ තමයි මේ අපි දැන් අර මොකද්ද දැන් ඔය කිව්ව කතාව අපි ගඟවල් දෙපැත්තේ අපි බලන්නේ නැහැනේ මේ වැඩිය. දැන් ඔය අපිට ඒ කියන්නේ මිනිස්සු දන්නේ නැතිකමට එහෙම හිතන්නේ නැතුව ඔය ටික ආයි අවුලක් නැගන් මේ ගංගේ යහපත සුද්ධ කරමු කියලා හරි සුද්ධ කරලා දානවා යතයි කියලා හරි නාන්න බෑ කියලා මොනවද කියලා ඒ වැඩි. ඉතින් ඒක ඇත්තටම මේ අහපු එකත් මම සත් ඒක කියුප් එක ලොකුම දෙයක්. ඒ කියන්නේ මට හිතෙන විදිහට මට මේකෙන් අහපු ඉම්පෝර්ටන්ට්ම කතාව මට අවිලයියේ මේ දැන් දැන් අවුරුදු 10ක් අතර 30 ඉඳන් මෙතෙන්ට ලොකු ඩ්‍රැගන් ෆ්ලයිස් ලා සහ අනිත් බයෝඩයිවර්සිටි කියන එකට ලොකු දේවල් ටික දීලා තියෙනවා. ඉතින් කොහොමද මේ දවස්වල දැන් මේ දවස්වල නම් පොඩ්ඩක් අමාරුයිනේ වැඩ කරන්න. දැන් මේ 30 වෙනකන් බූට් කරගන්න ඉතින් නැහැ නේ. කොහොමද මේ දවස්වල ඉතින් වැඩ කටයුතු සහ ඉස්සරහට මොනවද අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඒවා යෝනද ඉතින් කරන්න? ඉස්සරහට ඕගලන්න බලාපොරොත්තු තියාගන්න පුළුවන් දේවල් රිසර්ච් පැත්තෙන් ගත්තම ඇත්තටම මේ මං කරගෙන ආපු රිසර්ච් මේ ප්‍රමාණයක් තියෙනවා. තව කරගෙන යන්න ඉස්සරහට ඒක ගොඩක් දේවල් අපිට මේ කොවිඩ් හින්දා ගොඩක් බ්ලොක් වුණා. අර මං කිව්වා වගේ දැන් ඔකේ අපිට මේ වගේ ෆීල්ඩ් එකක් කරගෙන තියෙන ඊළඟ ලොකුම ඉෂුව එක තමයි මේ අර අදාළ කාලේ ෆීල්ඩ් එකේ ඉන්න බැරි වුණොත් මේක තමයි අවුරුද්ද ඉවරයි. මොකද මේ හරිම සීසනල් සත්ත්වෙත් එක්කනේ වැඩ කරන්නේ. එතකොට ඊළඟ අවුරුද්ද වෙනකන් බලන් ඉන්න වෙනවා එක අදාළ කාලේ ෆීල්ඩ් එකට ගිහිල්ලා සතාව රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඒ වගේ ප්‍රශ්න තියෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ ගැටලු තිබ්බා පහුගිය අවුරුද්ද වල වැඩ කරගෙන යද්දි ස්පෙෂලි කොවිඩ් හින්දා තමයි ඩෙෆිනිට්ලි පහුගිය අවුරුදු දෙකේම මොන්සූන් සීසන් එක දැන් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ මොන්සූන් සීසන් දෙකම මේ එක එක වේව්ස් එක්ක අපි ගෙදරට වෙලා හිටියා. හින්දා ඔව් ඒකේ අවසන් කාලේ ඒ ඉන්න තියෙන හොඳම කාලේ ස්විච් එක. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒකත් එක්ක යන්න වෙනවනේ අපිට. දැන් හේගුත් නැහැ. එහෙන එහෙම ප්‍රශ්න වුණා. හැබැයි ඒ කෙසේ වෙතත් ඒ ඒ දැන් කරගෙන යන වැඩ ඒ ටික ඉස්සරහට කම්ප්ලීට් කරගන්න තියෙනවා. ඉත වෙලා තියෙන වැඩ ටික. ඊට අමතරව තව ඕගොල්ලන්ගේ පැත්තෙන් ගත්තම නිකන් රිසර්ච් පැත්තෙන් ගත්තම අපිට නොබෝ කලකින් මේ වෙලාවේ ප්‍රොසෙස් වෙන පේපර්ස් කීපයක් තියෙනවා ඉස්සරහට. ඒ අලුත් රෙකෝඩ් කීපයක් ඉන්ට්‍රස්ටිං ෆයින්ඩින්ග්ස් ටිකක් තියෙනවා එළියට දාන්න බලාගෙන ඉන්නේවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි වර්ක්ෂොප් එකක් කරන්න නියමිතව තිබ්බා. ඒක පැහැෙන ඕමනාවෙන් මමත් දේවක සර් දෙන්නම කරනවා කියලා බොහොම මේ ඕමනාවෙන් හිටපු එකක්. නමුත් දැන් මේ කොවිඩ් එකේ මේ මොකක් හරි එන් නම්බෝ රැල්ල හින්දා ඒක අදිනවා. ඉතින් කරගන්න මෙයක් නෑ. මට පේන්නේ නෑ ඊළඟ නොදුරු අනාගතයේ මේ ඊළඟට අපිට පේන දුර කාලය ඔක් කරන්න පුළුවන් තත්වයක් එයි කියලා. හැබැයි කට් මේ තත්ත්වය හොඳ වුණොත් මොකක් හරි විදිහකින් කවදා හරි ඒක කරන්න බලාපොරොත්තු ලක්. නෑ මොකක් අපේ දැන් 20 එකේ කට්ටිය සහ පොතුවේ මේ අනිත් කට්ටිය ගත්තා. දැන් මම කලින් ඉන්ද්‍රජන් ෆයිස් එකේන වර්ක්ෂොප් එකක් කළා අනිත් ගිය අවුරුද්දේනේ. ඔව් ගිය අවුරුද්දේ. ඒක අපිට පුළුවන් තරම් හොඳට සාර්ථකව කරන්න පුළුවන් වුණා. දැන් එතනින් එහාට ගියපු ටිකක් ඩ්‍රැගන් ෆ්ලයිස් එක නෙවෙයි, ඊට එහායින් ගියපු ෆීල් බයොලොජි රිලේටඩ් වර්ක්ෂොප් එකක් කිරීමේ උත්සාහ තිබ්බා. ඒක පොඩ්ඩක් බ්ලොක් වෙලා තියෙනවා. බලමු. ඉස්සරහට අවකාශය ලැබුණොත් ඒක කරන්න හිතාගෙන ඉන්නවා. මොකක් හරි වෙලා මේක පොඩ්ඩක් ආයි අපිට එළියට බහැර වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් ඉන කාලයක් ආවොත් බලමු. ඒ ටික තමයි දැනට. ඊට අමතරව ඉතින් පර්යේෂණ පැත්තෙන් කරගෙන ආපු වැඩ ටිකක් ඉස්සරහට කරගෙන තමයි ඊළඟට අලුත් ෆයින්ඩින්ග්ස් ටිකක් එන්නේ. ඉතින් මාර සතුටේ ඇයි මේ අයියත් එක්ක වැඩ ගන්න ලැබුණ එකයි අද කතාව කරන්න මේ වෙච්ච එකයි. මේ ඉතින් බොහොම ස්තුතියි මේ අපේ 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 ආරාධනාව පිළිගන්න ආවට. මේ ඇවිල්ලා වෙනම මට මාරම ඉන්ට්‍රෙස්ටිං කතාවක් මම හිතන අනිත් පැත්තෙන් වෙන්නද කියලා අපිට මේ කියෝ කීටේ. මේ ඉතින් බොහොම ස්තුතිය මිලයි වාට. මොන හරි ඉස්රායිල් ඉන්න ළමයින්ට පොඩි අයට කියන්න තියෙනවා නම් කොහමද ෆීල් වල ඉන්න ඕනද මේ දවස්වල, සහ එයාලට අපි වගේ අයියල වගේ ෆීල් වැඩ කරන්න කොහමද අප්‍රෝච් එක ගන්න, මොන හරි දෙයක් ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා නම් අපි ඒක දීලා මේ වැඩේ නවත්වමු. ඔව් මගේ ඇඩ්වයිස් එක හැමතිස්සෙම මම ශේෂ්ඨේ අපි හම්බුණත් මම හැමතිස්සෙම කියන කතාව තමයි ඔයා ඉගෙන ගන්නතොත් තමයි ඔයාට ඉගෙන ගන්න පුළුවන්.
අර උන්ති කියපු කතාව තමයි ඔය ඉගෙන ගත්තොත් තමයි ඔයාට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට මගෙන් හෝ වෙන යම් ඕනෑම යම් කිසි එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ගෙන් 500ක් දේවල් අහන්න පුළුවන් ඒ 500ක් දේවල් ප්‍රශ්නණික ඔබ්වියස්ලි හරිම වැදගත් මමත් මම මගේ සීනියර්ස් ලගෙන් ඇහුවොත් එහෙම කියයි මේ මම ආපු කාලේ මේ නිකන් අර ප්‍රශ්න අහපු නැති දෙයක් නෑ සමහර දේවල් සම්බන්ධ මේ නොනවහිටපු සබ්ජෙක්ට් එකක් නෑ මේ අපි පටන් ගත්ත කාලේ අපි අන්තිමට කොහොම කළත් මේ ප්‍රශ්න ඇහිල්ලත් එක්කම කොච්චරවා ප්‍රශ්න අහලා ඉගෙන ගත්තත් කොච්චරවා තව කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකකින් ඔයා කොච්චර තව කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක අහලා ඉගෙන ගත්තත් ඒ හැමදේම මේ අර ඇඟට පදන් වෙන්නේ තමන් තනින් කරන දේවල් තමයි ඒ හින්දා මගේ අර මේක හැමතිස්සෙම මම මට කියන්න තියෙන නංගිලා මගේ හැමෝටම කාට වුණත් පොදුවේ මේ පුළුවන් තරම් තමන් තනින් ඉගෙන ගන්න මම මේ පහුගිය කාලේ වැඩ කරපු දේවල් ගැන කතා කරපු දේවල් අපි මෙතෙන්ට එන්න මූලික උනේ එකක් obviously අපි තවත් කට්ටියක එක නිතරම interact වෙලා තවත් කට්ටියක් එකට වැඩ කරපු වැඩ කරලා ආපු ගමනක් එක මේ ගොඩක් අපේ ශේෂය ඊට පස්සේ අපේ seniors ලත් එක්ක ඊට අමතරව මම ඉගෙන ගත්තු දේවල් වලින් මම දැනුත් ඉගෙන ගන්න දේවල් වලින් සෑහෙන ප්‍රමාණයක් පොත් වලින් ඉගෙන ගත්තා පොත් වලින් ඉගෙනගෙන අවශ්‍ය අපසරිය අදාගෙන ඒ දැනුම එකතු කරගෙන ශේෂයට බහැපු හින්දා තමයි සමහර දේවල් වලදී සමහර දේවල් ටංගාලා ග්‍රහණය කරගන්න පුළුවන් වුණේ සමහර දේවල් ටංගාලා අල්ල ගන්න පුළුවන් වුණේ මොකද නිතරම කියවනවා නිතරම ඒ දැනුම එකතු කරගන්න ඒ process එක හිටපු හින්දා ඉතින් ඒක තමයි මගේ recommendation එක ඔයගොල්ලන්ට interest තියෙනවා නම් අදාළ දේවල් අදාළ දැනුම ගන්න පුළුවන් දේවල් එකතු කරගන්න ඒවා පාවිච්චි කරන්න ඊට පස්සේ අනිත් කටින් උදාහන්න හැබැයි ඔයා තමන් මහන්සි වෙලා තමන්ගේ interesting ඉගෙන ගත්තොත් තමයි ඉගෙන ගන්න පුළුවන් මම දකිනවා දැන් මම ශේෂ්ඨයේ ගොඩක් අලුත් කට්ටියත් එක්ක වැඩ කරලා තියෙනවානේ මම දකිනවා මේ සෑහෙන ප්‍රමාණයක් ඉන්න ආසයි හැබැයි අර commitment එක කරන්නේ ඒ ආසාව විද්දක් තිබිලා හරියන්නේ ඒ commitment එක කළොත් තමයි ඔයගලන්ට සාධනීය මට්ටමේ පරිශකින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආසාව විතරක් හැම දෙයකටම උදව් වෙන්නේ නැහැ ඒ නිසා මේ මහන්සි වෙන්න ඒක තමයි මගේ අවසාන වචනේ එළව එළවමලේ නේන බොහොම ස්තුතියි අපිට සෙට් නාට හරි thank you